සුබ දවසක් වේ ඔබ සියලු දෙනාටම මම මිහිරි ප්‍රනාන්දු මොන්දමි ග්‍රාන්ති ශාකාජාලයේ සභාපතිනිය. අද වීඩියෝකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාලි පුරවැසිභාවය. එහෙම නැත්නම් ඉතාලි සිටිසන් නිවැරදිව ඉතාමත් පහසුවෙන් කොහොමද ලබා ගන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව ඉතාමත් විශේෂ තොරතුරු, ඒ වගේම දෙසැම්බර් මාසේ 20 වෙනිදා දෙක්‍රේතු ලේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතාලි සිටිසන් ලබා ගැනීමේදී අපිට කාලය අඩු වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝකින් අපි මේ සියලුම දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යමු වීඩියෝ එකට. මොන්ඩු මිග්‍රාන්ති ඔබට එදිනදා ජීවිතයට අවශ්‍ය සේවා රසක්. මොන්ඩු මිග්‍රාන්ති ආයතනයෙන් මොන්දෝ මිග්‍රාන්ති චැනල් එකෙන් මේ වගේ වටිනා වීඩියෝ නිතරම ඔයාලට අරගෙන එනවා. ඉතින් අමතක කරන්න එපා මොන්දෝ මිග්‍රාන්ති චැනල් එක subscribe කරලා ඒ ළඟ තියෙන bell icon එක click කරන්න. මුලින්ම අපි කතා කරමු ඉතාලි පුරවැසිභාවය. ඉතාලි සිටිසන් එක ලබා ගැනීමේදී අපිට වැදගත් වෙන කරුණු මොනවද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ මුළු ලෝකයේම බලවත් passport වලින් 4 වෙනි ස්ථානයේ ඉතාලි passport එක තියෙනවා. ඉතාලි පාස්පෝර්ට් එකෙන් රටවල් 188කට යන්න පුළුවන් අපිට වීසා නැතුව. ඉතින් මේ සඳහා යුරෝපයේ සියලුම රටවල් ඇතුළත් වෙනවා. ඉතාලි පාස්පෝර්ට් එක. එහෙම නැත්නම් ඉතාලි පුරවැසිභාවය අපිට තියෙනකොට අපිට පුළුවන් අපේ පවුලේ පළවෙනි පන්තියට අදාළ වෙන පවුලේ සමාජිකයන්ව ඉතාලියට ගෙන්න ගන්න කිසිම කරදරයක් නැතුව. ඉතින් මේ සඳහා වීසා ඉල්ලනකොට වීසා ගාස්තුවක්වත් අය කරන්නේ නැහැ ඉතාලි එම්බසියකින්. ඉතින් ඉතාලියට මීට අවුරුදු 15කට 20කට 30කට කලින් ඇතුල් වෙච්ච අපේ ශ්‍රී ලාංකික ජනතාව තවමත් ඉතාලි සිටිසන් අරගත්තේ නැති අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අයගේ අදහස තමයි අපි මේ රටේ වැඩ කරලා කවදා හරි දවසක අපේ මව්බිමට යනවා කියන අදහසින් ඉන්න හින්දා ඉතාලි සිටිසන් එක ගන්න ගොඩක් උනන්දු වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ මගේ පෞද්ගලික අදහසක් ඔයාලත් එක්ක මම බෙදා ගන්න කැමතියි. ඔයාලා දන්නවනේ ඉතාලි පුරවැසිභාවය අපි ලබා ගත්තා කියලා අපිට ලංකාවේ පුරවැසිභාවය අහිමි වෙන්නේ නැහැ. අපිට මේ අවස්ථාවේදී පහසුකම් තියෙනවා ඉතාලි සිටිසන් එකත් සමග ලංකාවේ පුරවැසිභාවය රඳවා ගන්න. ඒ කියන්නේ ද්විත්ව පුරවැසිභාවය තියාගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට ද්විත්ව පුරවැසිභාවය අපිට තියාගන්න පුළුවන් නිසා දෙවරක් සිතා බලන්න ඉතාලියේ අවුරුදු 10ක රෙසිඩන්ස් ඉන්න අපේ ශ්‍රී ලාංකික ජනතාව ඉතාලි පාස්පෝර්ට් එක ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම මම පෞද්ගලිකව හිතනවා ඉතාමත් අගන අපි ගන්න හොඳම තීරණයක් තමයි. මේ අවස්ථාවේදී අපිට ලේසියෙන් ඉතාලි සිටිසන් එක ගන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තියෙන නිසා මේ සියලුම වැඩ කටයුතු කරගෙන ඉතාලි පුරවැසිභාවය අප සතුව තියාගන්න එක මම හිතනවා මගේ පෞද්ගලික අදහසක් මේක ඉතාමත් වටිනා දෙයක් කියලා. ඉතින් මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකික ජනතාවට ඉතාලියේ කුස්තුර ආයතන වලින් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඔයාලා දන්නවනේ අපේ සාමාන්‍ය පර්මිසස් සොජර්න් එකකින් අපිට ලංකාවට ගිහිල්ලා ඉන්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා. ඉතින් ගොඩාක් ශ්‍රී ලාංකික ජනතාව මේ අපිට තියෙන අවසර කාලයේ ඉක්මවා ලංකාවෙ ඉඳලා ඇවිල්ලා තමන්ගේ පර්මිසස් සොජර්න් එක අහිමි වීමට පවා පත් වෙලා තියෙනවා. මොකද ඉතාලියේ නීතියක් තියෙනවා පර්මිසස් සොජර්න් එක සාමාන්‍ය සොජර්න් එකක් නම් තියෙන්නේ මාස 6යි ලංකාවේ ඉන්න පුළුවන් උපරිම කාලේ. තමන්ට තියෙන කාර්තදි සුජුන් එහෙම නැත්නම් පර්මිසුජුන් ලූංග පීරියඩ් එකක් නම් ඔයාලට ඉන්න පුළුවන් උපරිම කාලය මාස 12යි කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ අපිට ඉතාලි පුරවැසිභාවය තියෙනවා නම්. ඉතින් මන් දන්නවා ගොඩාක් අපේ බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව තමන්ගේ වයිෆ්ව දරුවන්ව ලංකාවේ තියලා ඉගැන්වීම් වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ අයට විශාල ප්‍රමාණයක මුදලක් වේදන් වෙනවා මාස 6න් 6ට තමන්ගේ පවුලේ සමාජිකයන් ඉතාලියට ගෙනල්ලා ඒ පර්මිසස් දුන රිනියු කරන්න ඒ වගේ මේ ආ ටිකට්ස් වලට. ඉතින් මේ ප්‍රශ්න එකක්වත් ඔයාලට එන්නේ නැහැ ඉතාලි පුරවැසිභාවය තියෙනවා නම් දරුවන්ට අවුරුදු 18 ඉක්මවා ගියත් ඔයාලට පුළුවන් ඕනම අවස්ථාවකදී පවුලේ පළවෙනි පන්තියේ සමාජිකයන්ව කිසිම කරදරයකින් තොරව ඉතාලියට ගේන්න. ඉතින් දැන් අපි බලමු දැනට පවතින නීති ක්‍රමයට අනුව ඉතාලි පුරවැසිභාවය ඉතාලි සිටිසන් ලබා ගැනීමට තියෙන ලේසිම ක්‍රමය සහ අවශ්‍ය වෙන ලියකියවිලි මොනවද කියලා. පළවෙනි සුදුසුකම වෙන්නේ ඔබ ඉතාලියේ එක දිගටම රෙසිඩෙන්ස් තියෙන්න ඕන අවුරුදු 10ක. ඉතින් මේ එක දිගටම කියලා මම අදහස් කරන්නේ එකම ගෙදරක එකම ප්‍රාන්තයක එකම නගරයක නෙමෙයි.
මේ අවුරුදු 10 රෙසිඩෙන්ස ගැන අපි කතා කරනකොට ඔයාලට ඉතාලියේ විවිධ ප්‍රාන්තවල විවිධ නගරවල විවිධ ඇඩ්‍රස්වල මේ අවුරුදු 10 රෙසිඩෙන්ස එක තියෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. සමහර අය හිතන් ඉන්නවා අපි එකම නගරයක එකම දිගට ඉන්න ඕනේ කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාලට ඉතාලියේ කොහේ හරි නගරයක ප්‍රාන්තයක අවුරුදු 10ක රෙසිඩෙන්ස් එක දිගටම තියෙනවා නම් ඔයාලට ඉතාලි සිටිසන් ලබා ගැනීම සඳහා සුදුසුකම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමේදී ඉතාලි නීතියට අනුව අවශ්‍ය වෙන වාර්ෂික ආදායම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඉතාලි සිටිසන් ලබා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ අන්තිම අවුරුදු 3 වාර්ෂික ආදායම. මම දැන් ඔයාලට වාර්ෂික ආදායම ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. රිකියදෙන්ද එහෙම නැත්නම් චිත්ත දිනාංශ ඉල්ලුම් කරන පුද්ගලයාට රේදිතයක තියෙනවා වාර්ෂික ආදායම 8263.760කට වඩා වැඩි ප්‍රමාණයක වාර්ෂික ආදායම. ඉතින් මේ ආදායම මේ වාර්ෂික ආදායම අවුරුදු 3ෙම එක දිගටම තියෙන්න ඕන. ඉතාලි පුරවැසිභාවයේ ඉල්ලුම් කරන්නේ ඔබ විවාහක වී ඉන්න පුද්ගලයා සමග නම්, ඒ කියන්නේ භාර්යාව හෝ ස්වාමි පුරුෂත් සමග නම් ඔබට අවශ්‍ය වෙන වාර්ෂික ආදායම 11362.75කට වඩා වැඩි රේදිතෝ ප්‍රමාණයක්. ඒ වගේම ඔබෙන් යැපෙන ඔබගේ පවුලේ දරුවන් සිටින ඔබට මේ 11362.75ට එකතු වෙනවා හැම දරුවෙක් සඳහාම යුරෝ 516.746ක්. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට මතක් කරනවා මේ රේදිත ප්‍රමාණය එක දිගටම අවුරුදු 3ක, ඒ කියන්නේ ඔයාලා සිටිසන් එක දාන්නේ ඉතාලි පුරවැසිභාවයේ ඉල්ලුම් කරන්නේ 2021 කියන ඔබට අවශ්‍ය වෙනවා 2018, 19, 20 කියන වර්ෂවල රේදිත ප්‍රමාණය. ඉතින් මේ රේදිත ප්‍රමාණය මේ වාර්ෂික ආදායම් පිළිබඳව මම මේ සඳහන් කරපු අගය 2021 2020 මේ වර්ෂවල සඳහා තමයි මේ වාර්ෂික ආදායම දැනට පවතින්නේ. ඉතින් ඉදිරියේදී ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් සමහර අවස්ථාවලදී වර්ෂයෙන් වර්ෂයට මේ රේදිත ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ සුදුසුකම තමයි ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉතාලි භාෂාව භාවිතා කරන ප්‍රවණතාවය අපි ඉදිරිපත් කරන්න ඕන. ඉතින් මේ ප්‍රවණතාවය අපිට තියෙනවා කියලා, අපේ හැකියාව අපිට තියෙනවා කියලා අපි ඉදිරිපත් කරන්න ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමේදී සහතිකයක් ඉල්ලනවා. ඉතින් ඔයාලා දන්නවා ඒ සහතිකේ නම තමයි B1 කියන මේ සහතිකය. ඉතින් B1 සහතිකයෙන් බලාපොරොත්තු වෙන්නේ attestazione certificazione lingua italiana livello B1. ඉතින් මේක තමයි මේ සහතිකේ නම. ඉතින් මේ ඉතාලි සිටිසන් එක ලබා ගැනීම සඳහා මේ සහතිකේ B1 සහතිකය ඔයාලා ගාව නැතිනම් ඔයාලගේ කාර්තති සුජොන් එක ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලා පරීක්ෂා කරලා බලන්න permesso di soggiorno UE per soggiornanti lungo periodo කියන මේ කාර්තති සුජොන් එක ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට පුළුවන් B1 විභාගය කරන්න නැතුව ඒ සහතිකය අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට ඉතාලි සිටිසන් ලබා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ අතේ තියෙන කාර්තති සුජොන් එක UE කියන මේ වර්ගයෙන් නැතිනම් ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලට ළඟම තියෙන මොන්දමේ ග්‍රන්ථි ශාඛාවක් වෙත ඇවිල්ලා ඔයාලා මේ permesso di soggiorno එහෙම නැත්නම් මේ carta di soggiorno එක aggiornamento එකක් කරගන්න. ඉතින් එම අවස්ථාවේදී ඔයාලට permesso di soggiorno UE එක ලැබෙනවා. ලැබෙන අවස්ථාවේදී ඔයාලට පුළුවන් ඒ carta di soggiorno එක යොදවලා මේ ඉතාලි පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමේදී B1 විභාගය ඔයාලට කරන්න අමාරු නම් ඔයාලට පුළුවන් normal permesso di soggiorno තියෙන කෙනෙක්ට A2 විභාගය කරලා A2 විභාගයෙන් ඔයාලා කාර්තති සුජොන් එක අරගෙන කාර්තති සුජොන් එක පාවිච්චි කරන්න පුළුවන් B1 විභාගය කරන්නේ නැතුව ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා. දැන් අපි බලමු ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා. ඉතින් මුලින්ම ඔබට අවශ්‍ය වෙනවා ඔබගේ birth certificate එක, උපන් සහතිකය සහ පොලිස් වාර්තාව, පොලිස් report එක ලංකාවේ තියෙන ඉතාලි එම්බසි එකෙන් ලෙගලිත්සාරය කරලා අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට මතක් කරනවා මේ කාරණාව ලංකාවෙන් ඔයාලට කරගන්න අපහසු නම් යම්කිසි අමාරුකමක් තියෙනවා නම් මොන්ද මිගරන්ති ඔබට ළඟම ශාඛාවක් වෙත පිවිසෙන්න මොන්ද ට්‍රැවල්ස් අපේ ලංකාවේ ඔෆිස් එක සූදානම් ඔබ වෙනුවෙන් මේ සියලුම සහතික පත්‍ර සූදානම් කරලා දෙන්න. ඉතින් මේ සහතික දෙක ලංකාවේ ඉතාලි එම්බසිගෙන් ලෙගලිත්සාරය කරලා ඉතාලියට ඔබ ගෙනාවට පස්සේ ඔබට පුළුවන් ඉතාලියේදී අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ටික සූදානම් කරගන්න. මම දැන් ඔයාලට එකින් එක කියන්නම් ඉතාලියෙන් අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඔයාලට අවශ්‍ය වෙන මාර්කද බෝල්ඩ් එකක්, යුරෝ 16ක මාර්කද බෝල්ඩ් එකක්. ඒ වගේම අවශ්‍ය වෙන permesso di soggiorno, එහෙම නැත්නම් carta di soggiorno එක, එහෙම නැත්නම් permesso di soggiorno per lungo periodo, ඉතින් ඔයාලගේ sojourn එක.
ඉතාලියේ කාර්ත දින්තිතායක ඒවගේ ඉතාලියේ කෝදිශ ෆිස්කාලක ඔයාලගේ පාස්පෝට් එක ඒවගේම ඉතාලියේ කොමූනකින් ලබාගන්න ඕන චෙටිෆිකාතුදි ස්ථාතුදි ෆමිල්ියක ඒවගේම තමා කොමූනකින් ලබාගන්න ඕන චෙටිෆිකාතු දිස්තෝරිකෝ දිරිසිදෙන්ස දෙල්ලි ඌතිමි දීචියන්නේ ඒ කියන්නේ අවුරුදු 10 ඔයාලගේ රෙසිදන්ස එක සනාථ කිරීම සඳහා කොමූනෙන් ගන්න සහතිකය ඒ වගේම ඔයාලට අවශ්‍ය වෙනවා මම කලින් කිව්වා වගේ ඉතාලියේ ඔයාලා වැඩ කරලා ඔයාලා ගත්ත අන්තිම වාර්ෂික ආදායම් වාර්තා තුන අන්තිම අවුරුදු තුනේ. ඉතින් මේ සියලුම දේවල් ඔබ සූදානම් කරගත්තට පස්සේ ඔබට ඉතාලියේ මේ දොමාන්දයක මේ චිත්ත දිනාංශ සඳහා ඉදිරිපත් කරන්න දොමාන්දයක යුරෝ 250ක බිල් පතක් ගෙවන්න වෙනවා. ඉතින් මේ බිල් පත ඔයාලට පුළුවන් පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා බොල්ලෙත්තින පෙර චිත්ත දිනාංශ ඉතාලියාන කියලා ඉල්ලපුවාම ඔබට ඒ බොල්ලෙත්තිනක ලබා දෙනවා. ඉතින් මේ බොල්ලෙත්තිනක යුරෝ 250ක් කියලා ලියලා ඒ වගේම ඔයාලගේ කොන්යෝමෙ නෝමෙ ගෙදර ඇඩ්‍රස් එක ලියලා ඒ බිල් පත පෝස්ට් ඔෆිස් එකටම ඔයාලට බඳින්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ විශේෂ කාරණාවක් තියෙනවා මම ඔයාලට වීඩියෝ එකක් ඉදිරිපත් කරා නොවැම්බර් මාසේ ඉතාලි සිටිසන් එක පිළිබඳව කාලය අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් මේක අපි හැමෝටම සතුටුදායක ආරංචියක්. ඉස්සර අපි සිටිසන් එක දාලා අවුරුදු 4ක් බලාගෙන ඉන්න ඕන ඉතාලි සිටිසන් ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා. දැන් අපිට අවුරුදු 4ක් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 2020 දෙසැම්බර් මාසේ 20 වෙනිදා ගැසට් කරන ලද දෙක්‍රේතු ලේජ් 130ට අනුව දැන් අපිට ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා බලාගෙන ඉන්න ඕන අවුරුදු 2ක් පමණයි. නමුත් ඔවුන් සඳහන් කරලා තියෙනවා සමහර අවස්ථාවලදී අවුරුදු 3ක් ගත වෙන්නත් පුළුවන් කියලා. නමුත් නීතියට අනුව ප්‍රෙෆෙක්චර් ආයතන වලට ඒ වගේම ඉතාලි රජයේ ආයතන වලට අපේ පුරවැසිභාවයේ ප්‍රාතිකයක සම්බන්ධව උපරිම ගත කරන්න පුළුවන් කාලය අවුරුදු 2ක් පමණයි. ඉතින් 2020 දෙසැම්බර් මාසේ 20 වෙනිදා පසුව ඔබ චිත්ත දිනාංශ සඳහා ඉල්ලුම් කරනවා නම් තමයි ඔබට කාලය කෙටවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් අවුරුදු 2ක කාලයක් තමයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ සියලුම දේවල් පහසුවෙන් කරගැනීමට ඔබට පුළුවන් මොන්ඩු මිග්‍රාන්ති ශාකාජාලයත් සමඟ සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලා දන්නවා මොන්ඩු මිග්‍රාන්ති ආයතනයේ පොලිස් රිපෝට් එකේ ඉඳලා ඉතාලි පාස්පෝර්ට් එක ඔබ අතර ලබා දෙනකන් ඔබත් සමඟ මේ සියලුම වැඩ කටයුතු වලට අපේ සහයෝගය ලබා දෙනවා. ඉතින් මම මේ පැහැදිලි කරලා දීපු සුදුසුකම් ඔබ සතුව තියෙනවා නම් ඔබ ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට කැමැත්තෙන් ඒ සඳහා අවශ්‍යතාවයක් ඕමනාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පොලිස් රිපෝට් එකකින් පටන් ගන්න. ඉතින් පොලිස් රිපෝට් එක ලබා ගැනීම සඳහා ඔබ සතුව තියෙන උපැන්න සහතිකයක්, ඒ වගේම පෙරමෙසු සුජෝර්න එක, පාස්පෝර්ට් එක සහ ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම් පත අරගෙන ඔබට එන්න පුළුවන් අප කාර්යාලයක් වෙත. ඉතින් මේ වගේම අලුත් වීඩියෝකින් අලුත් තොරතුරු රැසක් අරගෙන ඊළඟ වීඩියෝකින් මම ඔයාලව මුණගැහෙනවා. ඔබට සුබ දවසක් වේවා.